අවවාදාත්මක නිවේදන සංචාරක කර්මාන්තකරුවන්ට කඩිනම් සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස් ජනාධිපති වරණයට නාම යෝජනා බහර ගන්නා දිනය අපි ළඟම දිනයකට ගත්තොත් සැප්තැම්බර් 20 වගේ දිනයකට නොමිනේෂන් කෝල් කරනවා ෆ්ලොරිඩාවට රාක්ෂේ HIV සහ උපදංශු යන රෝග මවගෙන් දරුවාට බෝවීම වැළැක්වීමට ගත් පියවර මුළුමනින්ම සාර්ථක වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. රත්නපුර පළාත් සෞඛ්‍ය කාර්යාලයේ පැවති වැඩසටහනකදී මේ බව අවධාරණය කෙරුණා. ගර්භණී අම්මා කෙනෙක් HIV සහ උපදංශ කියන රෝගවලට පරීක්ෂාවට ලක් විය යුතුයි. ඒ ලක්වීම තුළින් අපිට මේ රෝගය වැන්දී තියෙන මව්වරු ඉතා ඉක්මනින් හඳුනාගෙන ඒ අම්මලට අවශ්‍ය සේවාවන් ප්‍රතිකාර ලබා දීලා මවගෙන් දරුවාට HIV සහ උපදංශයේ බෝ වෙන එක සම්පූර්ණයෙන්ම වළක්වන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. 2013 තමයි මේ HIV මවගෙන් දරුවාට බෝවීම තුරන් කර ගැනීමේ වැඩසටහන මුලින්ම ආරම්භ කරේ. මේ දක්වා මේ අපේ සේවාව ලබාගත්තු HIV සහිත මව්වරුන්ගෙන් ඉපදුණු දරුවන් කිසිම කෙනෙකුට HIV බෝ වෙලා තිබුණේ නැහැ. මේ වෙනකොට දරුවන් 50කට වැඩි ප්‍රමාණයක් මේ HIV කියන රෝගයෙන් බේරා ගැනීම සහ උපදංශයේ දරුවන් 450කට වැඩි ප්‍රමාණයක් බේරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. තද සුලන් සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කළු කැලණි ගින් ගංගාවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි. දිවයිනේ මේ දිනවල සුලං තත්ත්වයේ සහ වර්ෂාපතනයේ වැඩිවීමක් තියෙනවා. මේ සුලං වැඩිවීම බොහෝ විට අපි අපේක්ෂා කරන්නේ දකුණු පළාතත් උතුරු මැද පළාතත් තිරිකුණාමලයේ දිස්ත්‍රික්කයේ රත්නපුර කළුතර වගේ දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්තේ සුලං තත්ත්වයේ වැඩිවීමක් තියෙනවා. මේ සුලංගේ වේගයේ සමහර අවස්ථාවල 60 කිලෝමීටර 60 70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඊට අමතරව වර්ෂාපතනයේ වැඩිවීම තියෙන්නේ බොහෝ විට දිවයිනේ නිත්‍ය දෙක කොටසේ බස්නාහිර දකුණු වයඹ සබරගමු මධ්‍යම වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක විටින් විට වැසි හෝ ගෙගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව රත්නපුර, කළුතර, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්තේ සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. මුහුදු තත්ත්වයේ ගත්තොත් විශේෂයෙන්ම මන්නාරම ඉඳන් කොළඹ හරහා මඩකලපුව දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු තීරවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගෙගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඉදිරි පැය කිහිපය තුලද වැසි තත්ත්වයේ මෙලෙස පැවතුනහොත් කළු කැලණි සහ ගින් ගංගාධාර ප්‍රදේශවල සහ ඊට සම්බන්ධ අතු ගංගාවල දෙපස පහත් බිමාශ්‍රිත ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කළුගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතිනවා. ගින්ගගේ ජල මට්ටමද තවලම ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමිනුයි පවතින්නේ. කැලණිගඟේ ජල මට්ටමද කිතුල්ගල සහ දැරණියගල ප්‍රදේශවලින් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සංචාරක හෝටල් ඇතුළු සංචාරක කර්මාන්තයේ නියලී සිටින්නන් වෙත සහන සැලසීම කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදී. මුදල් අමාත්‍යාංශය සංචාරක මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතන නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමග ජනාධිපතිතුමා ඊයේ පස්වරුවේ සංචාරක කර්මාන්තය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී සිටින සංචාරක කර්මාන්තයේ නියලි වෘත්තිකයන් වෙත සහන සැලසීමට රජය පසුගියදාගත් තීරණ නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා නිලධාරීන්ට අවධාරණය කළා. මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අඩපණ වූ සංචාරක කර්මාන්තයේ යලි නකා සිටුවීම වෙනුවෙන් ජනාධිපතිතුමා විශේෂ අනුකාරක සභාවක්ද පිහිටුවමින් තීරණ රැසක් කණු ලැබුවා. එහි ප්‍රතිලාභ තවමත් ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන් වෙත විධිමත්ව ලැබී නොමැති බවට ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් වී තිබුණා. ඊයේ පැවති රැස්වීමේදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇත්තේ සහන ණය ලබා දීම, ලීසින් වාරික ඇතුළු ගැටලු සම්බන්ධයෙන් සහන සැලසීමට අදාළ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ සහ සංචාරක අමාත්‍යාංශයේ නියෝජිතයන් දෙදෙනෙකු පත් කිරීමටයි.
සී නාරායනන් ස්වාමි මහතා විසින් රචිත ග්‍රන්ථයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දොරට වැඩුණා. මැනේජින් ඩෙවලොප්මන්ට් නැමැති මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය කොළඹ දී පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරාධිතයන් රසකගේ සහභාගීත්වයෙන්. කෘතියේ මුල් පිටපත් කතුවරයා අතින් ආරාධිතයන් වෙත පිළිගැන්වුණා. සංවර්ධන කලමනාකරණයේ පිළිබඳ දශක 4ක අත්දැකීම් මුල් කරගනිමින් මෙම කෘතිය රචනා කර තිබෙනවා. අනාගත සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ගත යුතු පියවර මෙන්ම ඒ සම්බන්ධයෙන් කලාපී රටවල අත්දැකීම්ද ඊට ඇතුළත්. එළඹෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බහර ගැනීමේ දිනය සැප්තැම්බර් 15 වනදාට පසුව ප්‍රකාශයට පත් කළ හැකි බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ITN සංවාදයේ වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ගරු ජනාධිපතිතුමාට කියලා තිනවා පනතේ විධිවිධාන අනුව රටේ නීතියේ විධිවිධාන අනුව එතුමා දිවුරුන් දෙන ලද දිනයයි. මාසයකට පෙර මාස දෙකකට කලින් නොවන දිනයක තියන්න ඕන කියලා. ඒ කියන්නේ නොවැම්බර් 9න් පස්සේ දෙසැම්බර් 9ට කලින් තියෙන දවස් 29ක් තියෙනවා. ඒ 29 අතරේ එක දවසක් මැතිවරණ කොමිෂන් සභාව ඡන්දෙ තියන්න ඕනේ. ඡන්දෙ තියන්න ඕන කලින් දවසට වැඩිම දිනේ තමයි නොමිනේෂන් කැදවීමට පෙර දින 63ක් ඕනේ. ඔව්. ළඟම नमीने नोटिस के चंदे विशेष अड्डम दिन संख्या हतल सतरा ऐतम दिन अभी अक्टोबर मसे विश्वन नॉमिनेशन कॉल अक्टोबर विश्व अभी लंगम दिन सप्तर विश्व दिन नॉमिनेशन कॉल करेंट नॉमिनेशन कॉल करे बल सप्तर पालव भीतर इंदेना सप्तर पालव तो दिन बल මතුව අපි කෝල් කරනවා කියන කෙනේ නෑ සැප්තැම්බර් 15 ලංකාවේ ජනතාව සමරන්න ඕන දිනයක් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය මොකද පලාසබ 8ක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති අහිමි වෙලා තියෙන කාලෙක තමන්ගේ නියෝජිතයන් තෝරාගෙන මේ අයිති අහිමි වෙලා තියෙන කාලෙක ඒ දිනය වැදගත් දිනයක් කොළඹ නගරයේ කසල ගැටලුව විසඳා ඇති බවත් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබා දුන් බවත් අමාත්‍ය පාට්ලේ චම්පික රණවක මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මීතොට මුල්ල කුණුකන්ද නායනීයක වලක් කළා. එහි ජලය බැස යන ක්‍රියාදාමය විධිමත් කළා. අපි එක පැත්තකින් ඒ කුණුකන්ද අපි පහලට ගෙනල්ලා විධිමත් නාගරික උද්‍යානයක් කිරීමේ කටයුතු කරගෙන යනවා. කොළඹ නගරයේ කසල වලින් මේ වෙනකොට ටොන් 5000ක් අපිට පුළුවන් වෙලා තියෙනවා මේ පහුගිය කාලය ඇතුළත කොම්පෝස්ට් බවට පරිවර්තනය කරලා මිහිජය නමින් සරු පොහොරක් බවට පත් කරන්න. කසල කසල ගැන හුඟක් දෙනෙක් කතා කළා. කොළඹ පිරිසිදුකම ගැන කතා කරා. නමුත් අර සාලේ ඒ වගේම ආලින්දයේ ඉදිරිපිට ලස්සන කරලා කුස්සියයි වැසිකිළියයි තාම නිඳිත පහත් තත්ත්වයක තිබුණේ. අපි ඇත්තටම කළේ මොකද්ද? මේ කුස්සියයි වැසිකිළියයි විධිමත් කිරීම. කොටින්ම මහලු පිරිමියෙකුට අපි කොණ්ඩේ පාට කරලා එහෙම නැත්නම් මේකප් දාලා ඔහුව තරුණ කරලා ගන්න පුළුවන් මේකප් ශිල්පියෙකුට. කොළඹ නගරයටත් කළේ ඔන්න ඔය මේකප් ආටිස්ට්ලගේ වැඩක් තමයි කළේ. අපි ජානමය වශයෙන්ම මේ වියපත් මිනිස්සයව තරුණ කරලා තිනවා කොළඹ නගරේ. ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි යොදලා තිනවා මේ කොළඹ නගරේ අනාගතයේ වෙනුවෙන්. එක්සත් ජාතික පක්ෂයේ සියලු සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අපේ කෘත්‍යාධාරී මණ්ඩලය බොහෝ බුද්ධිමත් උගත් පිරිස ඉන්නේ. ඒගොල්ලෝ නිවැරදි තීරණයක් ගනි බය වෙන්න එපා. ඒක සැලකිල්ලට භාජනය කරගෙන තීරණයක් ගනි. රටේ ජනතාවගේ ජනක්ෂන් ගැද්දි පක්ෂයට උතුමා මනින්ඩියක් දැන් ඔවාන්නේ මේ දෙපාර්තමේන්තුවට උත්තර දුන්නේ නැති ඇති. රටේ ජනතාවට උතුමා මනින්ඩියක් හැදියට නව අවස්ථාවක්. මගේ එකම පණිවිඩය තමයි අපි මේක දිරනම් අපි සියලු ජාතීන් සියලු පක්ෂ නියෝජනය වෙන සම්දානයක් හදන්න ඕන. කවුරු අපේක්ෂකයා වුණා සම්දානයක් හදන්න දිනන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඉතින් අපි ශක්තිමත් සම්දානයක් හදන්න ඕන. පක්ෂ ගණනාවක් තියෙන එකට ඉතින් කතා කරන්න ඕන. ඒගොල්ලගේ ඉල්ලීම මොනවද කියලා බලන්න ඕන. අපි ගැන විශ්වාසයක් තියෙනවා. පොත පසුගිය අවුරුදු 4 තුර අපි ක්‍රියා කරපු ආකාරය ගැන විශේෂයෙන්ම සුළු ජාතීන්ටත් පක්ෂ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ විශ්වාසය තහවුරු කරලා සම්දානය අත්‍යවශ්‍යයි. සම්දානේ බලද්දී රැඳෙන්න ඕන. මම හිතන්නේ සති දෙකක් ඇතුළත හැදේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව ඔක්තෝබර් මාස 15 වෙනිදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණය නියෝග කළා. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවත්‍ය පරිහරණය කළ බවටයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුවේ සාක්ෂිකරුවන් 3 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙසටද සිතාසිනිකුත් කෙරුණා. මේ අතර නඩුවට අදාළව මීට පෙර ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රය සමග එකග නොවන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් කරුණු ඉදිරිපත් කළා. එහෙත් නීතිපතිවරයා කියා සිටියේ සංශෝධිත චෝදනා පත්‍රය සමග ඉදිරි නඩු කටයුතු සිදු කෙරෙන බවයි. නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව අලියතුන් 5 දෙනෙකු ළඟ තබාගත් බවට චෝදනා ලැබ සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහි නඩුව ලබන 18 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. මේට අදාළ මූලික විරෝධතා මීරක දින ඉදිරිපත් කරන බවයි විත්ති පාර්ශවය දැනුම් දුන්නේ. වයඹ වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල හෙට විවෘත කරනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 3230ක් පමණ වනවා. විප්ලවීය සංවර්ධනයක් කරා යන ගමනේ පිබිදෙන කුලියාපිටි පුරවරේ තවත් සංවර්ධන ව්‍යාප්තිය සංග්‍රහන් කරමින් වයඹ විශ්වවිද්‍යාල වෙනුවෙන් ඉදවුණු කුලියාපිටියේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය අගෝස්තු මාස 31 වෙනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමායි ප්‍රධානත්වයෙන් ශිශු වෛද්‍යපත් කිරීමට නියමිතව තිබෙනවා. වයඹ වෛද්‍ය පීඨයේ සඳහා සිසුන් 72 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම බඳවා ගැනුණේ පසුගිය දෙසැම්බර් මාසයේදී. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සිසුන් වැඩි පිරිසකට අවස්ථාව ලබා දීමේ අරමුණෙනුයි වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව මෙම වෛද්‍ය පීඨය ආරම්භ කෙරුණේ. මේ සඳහා ඉදිකිරුණු නව පීඨ ගොඩනැගිල්ල දෙපාර්තමේන්තු 15කින් සමන්විතයි. වෛද්‍ය පීඨ සංකීර්ණයේ අක්කර 26ක භූමි භාගයක් පුරා පැතිර පවතිනවා. දේශනශාලා විද්‍යාගාර පහසුකම් පරිපාලන ගොඩනැගිලි නේවාසිකාගාර සහ ක්‍රීඩා පහසුකම් ආදී සියලු නවීන අංගෝපාංග වලින් සමන්විතවයි එය ඉදිකර ඇත්තේ. සිසුන් 500 දිනකට පහසුකම් සැලසෙන පරිදි එය ඉදිකර ඇත්තේ. මම හිතන්නේ මේ ගත වෙන්නේ වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේට ස්වර්ණමය අවධියක් විශේෂ පහසුකම් සහිත දේශනශාලා ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීමට අවස්ථාව ඒ වගේම ක්‍රීඩා කෞශල්‍යයන් මතු කර ගැනීමට ඇති හැකියාව වගේ විශේෂ පහසුකම් රාශියක් අපට සලසා දී තිබෙනවා. අපි වගේ තවත් දක්ෂ වෛද්‍යවරුන් පිරිසක් මතු පරපුරේදී මේ පුණ්‍ය භූමියෙන් පහළ වේවි. හෙට අපිට ලැබෙන මේ අලුත් වෛද්‍ය පීඨයේ නවීන පහසුකම් එක්ක ඒවා හොඳින් පරිහරණය කරලා ලොකු ජාග්‍රහණ ලබන වගේම හොඳ වෛද්‍යවරු විදිහට රටට සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පහසුකම් ඉතාම හොඳින් ආරක්ෂා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රා බණ්ඩාර මහත්මිය අභාව ප්‍රාප්ත වුණා. ප්‍රවීණ ගිටාර් වාදක සංගීත අධ්‍යක්ෂ මහින්ද බණ්ඩාර සහ ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර යන මහත්වරුන්ගේ මෑණියන් වූ චන්ද්‍රාල බණ්ඩාර මහත්මිය මෙවන් මෙරට ගීත සාහිත්‍යයට මහත් මෙහෙයක් ඉටු කළා. ඇය ප්‍රවීණ තාල තරංග වාදන ශිල්පී සංගීත අධ්‍යක්ෂ ප්‍රේමනාත් කොඩිතුවක්කු මහතාගේ සහෝදරියද වනවා. දේහය මෙවර විට කෑගල්ල මීපිටිය නාගහතැන්නේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු අනිත්තා සවස 5ට කෑගල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. පල්ලේ බැද්ද වවුලපන ඓතිහාසික හුණුගල් ගුහාව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපෙරුම මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. වසර ගණනාවක සිට දෙස් විදෙස් සංචාරකයන් මෙම දැකුම්කලු ස්ථානය දැක බලා ගැනීමට පැමිණියා. එහෙත් මෙවන විට එම ස්ථානය වල් බිහි වී ඇති අතර සංචාරකයන්ගේ පැමිණීමද අඩු වී තිබෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කළ රාජ්‍ය අමාත්‍යවරයා වවුලපන හුණුගල් ගුහාව කඩිනමින් සංවර්ධනය කරන ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මෙම ගල් ගුහාව තුළ වවුලන් ලක්ෂ ගණනක් සිටින අතර තවත් පක්ෂි විශේෂ රැසක් වාසය කරනවා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සම්මාන උළෙල කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. නිෂ්පාදන හා සේවා යන අංශ දෙකක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමුණා. රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ධනාත්මක රැකියා චින්තනයක් උදෙසා පවත්වන චේ 2019 සමුළුව මෙවරද පැවැත්වුණා. මානව සම්පත් සංවර්ධන ක්ෂේත්‍රයට අදාළ පුහුණු නිලධාරීන් 300 දෙනෙකු හා ආයතන 75ක ප්‍රධාන විධායක නිලධාරීන් ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකා තත්ත්ව හා පළදායිතා ප්‍රවර්ධනය කිරීමේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන පළදායිතා සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා.
අන්තර්ජාතික උසස් තත්ත්ව හා පළදායිතා සංකල්ප තුලින් ජාතික සෞභාග්‍ය උදා කර ගනිමු යන මෙයින් මෙම සම්මාන උරුල පැවැත්වෙනවා. 40 වන ජාතික යෞවන නාට්‍ය උළෙල ඊයේ ආරම්භ වුණා. ඒ කොළඹ ටවර් රංගහලේදී යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව ජාතික යෞවන නාට්‍ය උළෙල මෙවරත් සංවිධානය කරනවා. දිගු නාට්‍ය පිටපත් 20ක් සහ කෙටි නාට්‍ය පිටපත් 100ක් මෙන්ම දෙමළ කෙටි නාට්‍ය පිටපත් 29ක්ද මෙවර තරඟයට ඉදිරිපත් කර තිබෙනවා. ඉන් අවසන් වටේට තෝරාගත් දිගු නාට්‍ය 7ක්, කෙටි නාට්‍ය 12ක් සහ දෙමළ නාට්‍ය 4ක් සැප්තැම්බර් 8 වෙනිදා දක්වා දිනපතා පස්වරු 6:30ට වේදිකාගත කෙරෙනවා. සමාරම්භක උත්සවය පැවැත්වුණේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් එරන්ද වැලියන්ගේ මහතා जयवर्धन महिला जयवर्धन बेबन पिटात मुंबई इंडियंस कांडाय में प्रधान पुहनु करुलेस कटियुतो करनवा टेस्ट तरंगे किसी हतले स्नापे के दिन दुलस दाहस के टासाने लकुनु संख्या वा कहुरास कर गिने तिबनवा महिला जयवर्धन के सहाय पुहनु करुलेस में बत रंगावले दे कटियुतो कराने नवसीलांते श्वेन बोंडिया ऐसा मगिन आईटीएन दिवापुआत अवसन बनवा ओबेटे सुबह दासाक www.itnnews.lk